බ්‍රතාන්‍ය බුද්ධ්‍යංශ විසින් වාර්තා කරලා තියෙනවා ඉදිරි මාස දෙක ඇතුළතදී යුක්‍රේනයේදී රුසියානුවන්ට දැනට වඩා ජීවිතහානි සිදුවෙන්නට පුළුවන්ය කියලා. ඔවුන් කියනවා රුසියාව ප්‍රහාරක මෙහෙයුම් ආරම්භ කරන්නට ඉඩ තිබෙනවා ඉදිරි මාස දෙක ඇතුළත. එතකොට මේ මාස දෙක ඇතුළත කාලය තුළ ඔවුන්ට දැනට වඩා විශාල වශයෙන් ජීවිතහානි සිදුවීමේ සම්භාවිතාවයක් තියෙනවා කියන එක මේ බ්‍රිතාන්‍යයන් ප්‍රකාශ කරනවා. එතකොට මේ හතරවෙනිදා ඒගොල්ලන්ගේ බුද්ධි තොරතුරු මේ වාර්තාවෙන් තමයි ඒගොල්ලන් ඒ බව ප්‍රකාශ කරලා තිබුණේ. ඔවුන් කියනවා 2024 අවුරුද්ද ඇතුළත රුසියාවට දිනකට අහිමි වෙච්ච පිරිස, ඒ කියන්නේ මියගිය හෝ තුවාල ලැබූ සෙබළු සංඛ්‍යාව සාමාන්‍යයක් විදිහට ගත්තම 899ක් කියලා දවසකට. ඒගොල්ලන් කියන්නේ එහෙම. ඒතකොට ඒ ගාන තවත් වැඩි වෙන්න පුළුවන් කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මෙහිදී මේ බ්‍රිතාන්‍යයන් කියනවා මෙය රුසියානු හමුදාවන්ට සැලකිය යුතු බලපෑමක් කරන්නට ඉඩ තියෙනවා ඉදිරියේදී කියලා. කොහොමද රුසියාව දිගටම කරගෙන යන්නේ ගුණාත්මක භාවයට වඩා ප්‍රමාණාත්මක භාවයෙන් විශාල ප්‍රහාරයන් කරා යොමු වීම, ගුණාත්මක තත්ත්වය ගැන හිතන්නේ නැතුව, ජීවිතහානි ගැන හිතන්නේ නැතුව දිගින් දිගටම පහර දෙන එක තමයි රුසියාව කරන්නේ කියලා බ්‍රිතාන්‍යයන් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මේ අතරේ යුක්‍රේනියානු බුද්ධි හමුදා බුද්ධි සේවයේ දෙවැනියා මේ ළඟදී ඉකොනොමිස් සංග්‍රහවට කරපු ප්‍රකාශයේදී මේ සම්මුඛ සාකච්ඡාවේදී මං කලින් වීඩියෝ එකදීත් ඒකෙන යමක් කිව්වා. ඔහු කියලා තිබුණා මෙහෙම කතාවක්. ඔහු කියලා තිබුණා මේ යුද්ධය පටන් ගන්න කාලේ තියෙන තත්ත්වයට වඩා මේ වෙනකොට රුසියානු හමුදාව ටිකක්, ඒ කියන්නේ කලින් යුද්ධය පටන් ගන්නකොට රුසියානු හමුදාව හරිම මේ මුරන් මේ මහන් තත්ත්වයෙන් යුක්තව තමයි මේ යුද්ධයට අවතීර්ණ වුණේ. ඒගොල්ලන්ට ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒගොල්ලෝ අවතීර්ණ වුණේ යුද්ධයට. කෙසේ වෙතත් මේ වෙනකොට රුසියානු හමුදාව කිසියම් ආකාරයකට මධ්‍යගත සැලැස්මකට අනුව ක්‍රමානුකූලව කටයුතු කරන භාවයක් පෙනී යනවා කියලා ප්‍රකාශ කරලා තිබුණා මේ මං හිතන්නේ මිලිටරි බුද්ධි සේවයේ දෙවැනිය. ඉතින් ඒක සාමාන්‍යයෙන් ටිකක් වැදගත් ප්‍රකාශයක්. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයන් කියන විදිහට දිගටම රුසියාව උත්සාහ කරන්නේ තමන්ට තියෙන සංඛ්‍යාත්මක වශයෙන් තමන්ට තියෙන විශාලත්වය පාවිච්චි කරලා ඉදිරියේදී සාර්ථක කරගන්න, තමන්ගේ ප්‍රහාරයන් සාර්ථක කරගන්න. මේ අතරේ දවස් දෙක තුනකට කලින් රුසියානු ආරක්ෂක ඇමති සර්ගෙයි ෂොයිගු ප්‍රකාශ කරලා තිබ්බා රුසියාවට වඩා නවීන, වඩා හොඳ අවියවිද අවශ්‍ය වෙනවා මේ යුද්ධ දිගටම කරගෙන යන්න කියන එක. ඒක ඔහු එහෙම ප්‍රකාශ කරන්නට ඇත්තේ යම්කිසි ආකාරයකට වෙනත් කෙනෙක්ට, ඒ කියන්නේ විශේෂයෙන්ම යුදාවිද නිෂ්පාදනය කරන ඒ අංශවලට තමන්ගේ කටයුතු වඩා හොඳින් කරන්නට ඒ කියන පණිවිඩය දීමක්ද කියන අදහසක් නිර්මාණය වෙලා තියෙනවා.